යුරුවන් අද කතන්දරේද අපි කතා කරන්න සූදානම් වෙන්නේ තාත්තා කෙනෙක් සහ එයාගේ දුවල දෙන්න අතර සිදුවුණු කතන්දරයක් සම්බන්ධව. ඉතින් මේ කතන්දරේ මාතෘකාව තමයි අබෝචි වාක්‍යයේ තූ තල්ත. අබෝචි කියලා කියන්නේ තාත්තට, වා කියන්නේ සමග. ඔහුගේ කයේ කියලා කියන්නේ ඔහුගේ තූ තරල් තල්තල් කියලා කියන්නේ දුවල දෙන්න. තූ තල්තල් තල් කියන දුවට තල් දල් කියලා ගුවන් මෙතන බහුවචනයක් කියදෙන නිසා දුවලා දෙවලා දෙන්න කියලා තමයි කතන්දරේ මාතෘකාව තියෙන්නේ. හොඳයි අපි කතාව කියවලා බලමු. අදත් හොඳ ලස්සන කතාවක් තියෙනවා. හොඳයි නේද අපි කතාව බලලිමු. හන් අබෝජීවා තූදරි ඉස්සොස්සනිදා. හන් අබෝජීවා එක තාත්තා කෙනෙකුයි තූදරි තූදරි කියලා කියන්නේ දුවලා දෙන්නෙකුයි. ඉස්සොස්සනිදා හිටියාලු තාත්තා කෙනෙකුයි දුවලා දෙන්නෙකුයි හිටියාලු. කනන් කේ දල්තර ආජුමානි සරං හෙස්සනිදා. කනන් ඔහු කේ ඔහුගේ තල්තර දුවලට ආජුමානි ගොඩාක් ආජු කියන්නේ ගොඩාක් ආජුමානි කියලා කියන්නේ ගොඩාක් සරං හෙස්සනිදා ආදරය කළා. හෙස්සම් නිදා කියන්නේ කළා කියන එක. සරං කියන්නේ ආදර. ආජුමානි කියලා කියන්නේ ලොකුවට ගොඩාක් ගොඩාක් ආදරය කරාලු. ආජුමානි සරං හෙස්සම් නිදා. එතකොට මේ තාත්තා මේ දුවල දෙන්නට ගොඩාක් ආදරය කරලා තියෙනවා. කනන් කයේ තල්තර ආජුමානි සරං හෙස්සම් නිදා. ඔහුගේ දුවල දෙන්නට ගොඩාක් ආදරය කරා. චොත්තේ තරි නෝම්බුවා කියරොන් හෙස්සම් නිදා. චොත්තේ කියලා කියන පළවෙනි. තරි දුව තල් කියලා කියන දුව. මේ ඊගා ප්‍රත්‍ය ගැන මතක ඇති වලට කතා කරා. අපි ඊළඟට කතා කරන අටවෙනි පාඩමේදී මම හිතන්නේ මේ ඊගා ගැන අපිට කතා කරන්න තියෙනවා. EPS ටොපික් පොතේ තියෙන පාඩමේදී මේක බලනකොට මේක හම්බ වෙනවා. දැනට සාමාන්‍ය විදිහට බලාගෙන ඉන්න මම හිතන්නේ ඔයාලා මේක දන්නවත් ඇති. චොච්චේ තරි නොම්පුවා කියරොන් හෙස්සම් නිදා. චොත්තේ පළවෙනි චොත් කියලා කියන්නේ පළවෙනි කියන චොත්තේ පළවෙනි තරි දුව නොම්පුවා ගොවියෙක් නොම්පු කියලා කියන ගොවියෙක් වා කියන්නේ සමග කියරොන් හෙස්සම් නිදා කසාද බැඳලු. ඔන්න ගොවියෙක් පළවෙනි දුව දීග ගිහිල්ලා. දැන් ඉතින් ඔය දුවලා දෙන්නෙක් ඉන්නවා මේ තාත්තට. මෙයා දුවලා දෙන්නට හරි ආදරේ. ඉතින් එක දුවක් ගොවියෙක් එක්ක විවාහ වෙනවා. බලුමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා කතන්දරේ. තුල්චේ තරි දෙවෙනි දුව තොයේ කාවා කියරොන් හෙස්සම් නිදා. තොයේ කා තොයේ කා කියලා කියන්නේ මේ මැටි බඳුන් නිෂ්පාදනය කරන පුද්ගලයන් දැන් කුඹල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයෙක් එක්ක කියරොන් හෙස්සම් නිදා අසාද බැඳලු. තුල්චේ තරන් තොයේ කාවා කියරොන් හෙස්සම් නිදා දෙවෙනි දුව මැටි බඳුන් හදන නැත්නම් කුඹල් කර්මාන්තයේ යෙදෙන කෙනෙක් එක්ක කියරොන් හෙස්සම් නිදාලු කසාද බැඳලු. ඔන්න ඉතින් දැන් දුවලා දෙන්න එක්කෙනෙක් ගොවියෙක් එක්ක කසාද බැඳලා අනිත් එක්කෙනා කුඹල් කර්මාන්තයේ යෙදෙන කෙනෙක් එක්ක විවාහ වෙලා. ඔන්න ඉතින් ඊට පස්සේ බලන්න මේ තාත්තට දවසක මෙන්න මේ විදිහට හිතෙනවා. ඔනනල් ආබෝජීගා චොච්චේ තරේකේ මෝසල් වොන්හානංචි මුරෝ පස්සම් නිදා. ඔනනල් කියන එක දවසක්. ආබෝජීගා තාත්තා චොච්චේ තරේගේ චොච්චේ තල් කියලා කියන පළවෙනි දුව ඒගේ කියන්නේ හට නැත්නම් දුවගෙන් කියන එක. චොච්චේ තරේගේ පළවෙනි දුවගෙන් මෝසල් වොන්හානංචි මෝසල් මොනවද වොන්හානංචි අවශ්‍ය නැත්නම් මොනවටද කැමති කියලා මුරෝපස්සම් නිදා. මෙයා පළවෙනි දුවගෙන් ඇහුවලු චොච්චේ තරේගේ පළවෙනි දුවගෙන් මෝසල් වොන්හානංචි මුරෝපස්සම් නිදා මොනවද අවශ්‍ය ඔයා මොනවටද කැමති කියලා පළවෙනි දුවගෙන් අහනවා මේ තාත්තා. කගා සිනේගේ කන්‍යෝයේ සෝනල් විහේ කීදෝ හකෙත් තගෝ මරෙස්සම් නිදා. කගා ඔහු සිනේගේ සිනේගේ කියලා කියන්නේ දෙවියන් හට. කන්‍යෝයේ
කන්යෝනන් කනන් කන්යෝනන් වට මතක ඇති කන්යෝනන් ඇයගේ සෝනල් කියන්න මේ ප්‍රාර්ථනාව වෙනුවේ සෝනල් විහේ කියලගැන ප්‍රාර්ථනාව උදෙසා කිදෝ හගෙත්තාකෝ මරිසන් මරෙස්සම් නිදා කිදෝ හගේ කිදෝ හදාගෙන වදිනවා කියෙන දෙවියන්ට යාඥා කරන්නල්ලු යාඥා කරන්නන් කියලා කිව්වා. කගා සිනේගේ කන්යෝයේ සෝනල් ලට මතකති කනන් කියලා කියලා පිගෙනද කනන් කියලගෙන හු කන් යෝනන් කියලගෙන ඇය හරද. එතකොට කගා සිනේගේ ඔහු දෙවියන්ට කන්යෝයේ සෝනල් ඇයගේ සෝනල් කැන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව සෝනල් විහේ කැමැත්ත කියෙන එක තින සෝනල් විහේ කැමැත්ත විහේ කියලගෙන උදෙසා කිතු හගෙත් අගෝ මරෙස්සම් නිදා වඳින්නම් යාඥා කරන්නම් කියලා කිව්වා. කිදු හක්කෙත් තගෝ කරන්නම් කියලා කිව්වා. මොකෙත් තගෝ බත් කන්නම් කෙලෙකුව කකෙත් තගෝ යන්නම් කෙලෙකු කගෙත් තගෝ මරෙස්සම් නිදැකුත් යන්නම් කෙන. එතකට මෙතරදින් කිදෝ හදා කියන ක්‍රියාපදය කිදෝ හගෙත් තගෝ වඳින්නම් යාඥා කරන්නම් කියලා මරෙස්සම් නිදා කිව්වලු. මොක තාත්තා පලින්දුවකින් හලතියන්න මොකද මේ වාට මොනවද අවශ්‍යක. එතකොට දුව කියරෝ දුව කියන අප ටීලට බලාගන්න පුළුව මොකට දුවගේ මේ හලති ඉන්න හු දෙවියන්ට වඳනකොට දෙවියන්ට කියන්නල්ලු මොකක්ද මේ දුවට අවශ්‍ය දුවට දුවගේ කැමැත්ත ලැබෙන්ඩ කියලා දෙවියන්ට වැඳලා කියන්නම් කියලා මේ තාත්තා හිතල තමයි මේ විදිට මේ දුවගෙන් හලති. හොඳ බලු ඉලියන් ස්ලයිඩ් එකට ගිහිල්ල කතන්දරෙ ඉතුරුටික. චොච්චේ තරන් නම්පියෝනේ නොම්ජංගල් විහේ පිගා නෙරිගිරල් ඔන්නෙස්සම් නිතා. එතකොට දැම් මේ මෙයා පලවෙෙන දුගෙන් අහනවලු මොනහදවට අවශ්‍ය කියලා. ඒ මොකොට දහලා තියෙන්නේ මෙයා දෙවියන්ට වැඳල මේ පලවෙෙන දූගේ ප්‍රාර්ථනාව ඉටු එන්ඩ කියලා කියන්න තමයි මේ මොකද තියෙන කැමැත්ත කියලා හලතින්. එතකොට මොකද තාත්තකින් ඔන්න මේ කතා බලන්න කියල තුරුටික චොච්චේ තරන් පලවෙනි දුව නම්පියෝනේ නොන්ජංගල් විහේ පිගා නෙරිකීරල් වොන් හෙස්සම් නිතා. එතකොට දැන් පලවෙනි දුව බැඳලගේ එකත්කද කසාද බැන්දේ ගොවියෙක් එක්. ඉතින් මේ නිසා මේ පලවෙනි දුවට තාත්ත පලවෙනි දුව තාත්තට කියනවා එයාගේ සැමියගේ ගොවිතැන් කටයුතු සාර්ථක කරගන්න හැමවෙල හැම වැස්ස තියෙන්ට කිය. චොච්චේ දරන් පලවෙනි දුව නම්පියෝනේ නම්පියෝන් කියලා ගැන හස්බන්ඩ් නැත්තම් සැමියගේ මේ ඒ කියලා කියන අයිතියක් හඟවන එක නම්පියෝනේ නම්පියෝන් කියන්නේ සැමියට ඒ කියලකවන් සැමියගේ කෙනර්ථය එකතු වෙනවා. නොන්ජංගල් විහේ නොන්ජංගල් කියලා කියන්නේ මේ වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු විහේ උදෙසා පිගා නෙරිගිරල් පිගා වැස්ස නෙරිගිරල් නෙරිදා කියන්නේ වැටෙනවා කියන එක පිගා නෙරිගිරල් වැස්ස වැටෙන එක වොන් හෙස්සම් නිදා අවශ්‍ය වුණාලු කැමැත්තක් තිබුණලු එයාට අවශ්‍ය වුණල් වොන් හදා කියන අවශ්‍ය වෙනවා කියන එක වොන් හදා කියන ක්‍රියාපදය තමයි අතීත කාලයට හැරිලා තියෙන වොන් හෙස්සම් නිදා කියලා. නෙරිගිරල් වොන් හෙස්සම් නිදා පිගා නෙරිගිරල් වොන් හෙස්සම් නිදා වැස්ස වැටෙන එක අවශ්‍ය වුණා. හොඳ එතකොට ඔන්න දුව පළවෙනි දුවගෙන් ඇහුවට පස්සේ පළවෙනි දුව කියන්නේ මොකද්ද පිගා නෙරිගිරල් වොන් හෙස්සම් නිදා වැස්ස වැටෙන එක අවශ්‍ය වුණාලු ඇයියේ නම්පියෝනේ නොන්ජංගල් විහේ නම්පියෝනේ හස්බන්ගේ කෘෂිකාර්මික කටයුතු උදෙසා නොන්ජංගල් විහේ නොන්ජං කියලගෙන කෘෂිකාර්මික කටයුතු විහේ කියන උදෙසා කියන එක. හොඳ එතැම් බලමු දුව දෙවෙනි දුවගෙන් මේක අහනකොට කොහොමද කියලා. කගා තුල්චේ තරේගේ තොක්කතන් චිල්මුණල් හෙස්සම් නිදා. කගා ඔහු කගා ගැන වූ කියෙනක නැතම් ඔහු කියන එක තාත්තා තුල්චේ තරේගේ දෙවෙනි දුවගෙන් තොක්කතන් චිල්මුණල් චිල්මුණල් හෙස්සම් නිදා. තොක්කතන් කියලා ගැනමුවත් ඒ ප්‍රශ්නෙම කියෙන එක එක සමානම තොක්කත්තේයෝ තොක්කතන් තොක්කතන් චිල්මුණල් හෙස්සම් නිදා ඒ ප්‍රශ්නම ඒ සමාන ප්‍රශ්නම ඇහුව තොක්කතන් චිල්මුණල් චොක්කතන් චිල්මුණල් හෙස්සම් නිදා මුරෝ පස්සම් නිදා ගන්න පුළුවන් චිල්මුණල් හෙස්සම් නිදා ප්‍රශ්න කර තොක්කතන් චිල්මුණල් හෙස්සම් නිදා එකගත් තුල්චේ තරේගේ
තොක්කතන් චිල්මුණල් හෙස්සමනි ඇතකොට දෙවෙනි දුවගෙනුත් මේ ප්‍රශ්නම අහනවා. බලමු දෙවෙනි දුව මොකද්ද කියන්නේ කියලා. කන්‍යෝනන් නම්පියෝනේ ඉරල් විහේ නල්ෂිගා හන්සං හජං හගිරල් ඔන් හෙස්සමනිද. කන්‍යෝනන් ඇය, එතකොට කන්‍යෝනන් කියලාගෙන ඇය දෙවෙනි දුව නම්පියෝනේ හස්බන්ගේ සැමියගේ ඉරල් විහේ වැඩ උදෙසා නල්ෂිගා කාලගුණය හන්සං හැම විටම හජං හගිරල් ඔන් හෙස්සමනිද. හජං හගිරල් කියලාගෙන මේ පායලා තියෙන එකට ඉරේලිය හැමෙම තියෙන එක. මොකද මේ මැටි බඳුන් වේලා ගන්න ඕන නිසා. එතකොට දෙවෙනි දුව කසාද බැඳලා ගියේ කුඹල් කර්මාන්ත කරන එක්කෙනෙක්, පළවෙනි එක්කෙනා ගොවියෙක්. ඉතින් ගොවියට හැම වෙලාවෙම වැස්ස ඕන කෘෂිකාර්මයක් කටයුතු කරගන්න. මැටි බඳුන් හදන කෙනාට මේ මැටි බඳුන් හදලා වේලා ගන්න අවු හැම වෙලාවෙම අවශ්‍ය වෙනවා. ඉතින් දෙවෙනි දුව කියනවා නල්සිගා හන්සං හැම විටම, නල්සිගා කියන්නේ කාලගුණය, හන්සං හැම විටම හජං හගිරල් වොන් හෙස්සමිද, හජං හගිරල් වොන් හෙස්සමිද පායලා තියෙන එක අවශ්‍ය වුණා කියලා කියනවා. හොඳයි, ඉතින් එතකොට තාත්තට දැන් කරගියා ගන්න දෙයක් නැහැ. එක්කෙනෙක් කියනවා වහින්න ඕන කියලා, අනිත් එක්කෙනා කියනවා වහින්න නැතුව තියෙන්න ඕන කියලා. ඉතින් ඔය කතාවෙන් කියන්නේ දැන් දුවල දෙන්නෙක් එකම ලේ තියෙන දුවෙක් තමන්ගේ දුවල දෙන්න වෙනම අදහස් දෙකක් තියෙනකොට ඒ තාත්තට කොච්චර ප්‍රෙෂර් එකක් එනවද. ඉතින් මේ තාත්තා මොනවද කරන්න කියලා ඊළඟට බලමු. ඔන්න මේ කතාව ඉවරයි දැන්. අබුජිනන් මෝසල් විහේ කිදෝ කිදෝ යා හල්ජි මොල්ලස් සම්නිතා. අබුජිනන් තාත්තා මෝසල් විහේ, මෝසල් මොනවා විහේ මොනවා උදෙසා, කිදෝ හෙයා හල්ජි, කිදෝ හෙයා හල්ජි වඳින එක කරන්නද කියන මොකක් මොකක් වෙනුවෙන් වඳින්නද කියන එක. මෝසල් විහේ මොකක් උදෙසා, කිදෝ හේයා හල්චි වඳින එක කරන්නද කියලා මොල්ලස්සම් නිදා දන්නේ නැති වුණාලු. තාත්තට තේරුම් ගන්න බැරුණු. තාත්තා දන්නේ නැල්ලු මොකක් උදෙසා දැන් මේ දෙවියන්ට කියලා මොන පොරොන්දු කියලා වඳින්නද කියලා. එක්කෝ වහින්න කියලා කිව්වොත් එක්කෙනට ප්‍රශ්නය, පායන්න කිව්වොත් තව කෙනෙක්ට ප්‍රශ්නයක්. ඉතින් ඔහම ප්‍රශ්න තමයි සමාජයේ තියෙන. ඉතින් ඔය මේක කොරියානු සාහිත්‍යන එක කතාවක්. ඉතින් තාත්ත කෙනෙක් ගන්න ප්‍රෙෂර් එකක් ගැන තමයි කියන්නේ. ඔය කතාවල තව විස්තර තියෙනවා. තවත් ඔය වගේම කතන්දර ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔයාලා ටෙකින් එක ඉදිරිපත් කරන්න. ඉතින් මේ කතාවේ තියෙන දේවල් ඔයාලගේ දැනුමට එකතු කරගන්න. ඒ වගේම මේ කතාව සම්බන්ධ මොනවත් කියන්න දේවල් තියෙනවා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඒ වගේම ඉක්මනින්ම මේ වගේම තවත් කතාවෙන් හමු වෙනවා. ඔයාලට මම සුබපදනවා හොඳින් වැඩ කරගන්න. හොඳයි, එහෙනම් ඉක්මනින්ම තවත් මේ වගේ කතන්දරයකින් හමු වෙමු. හැමෝටම සුබපදනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ කතාව දාලා තියෙනවා.